හයි මම සමීර වීරසිංහ. ඉතින් අද මම එකතුලා ඉන්නේ channel C my direct comment segment එකත් එක්ක. ඉතින් channel C family එකෙන් මගේ හොඳම යාළුවෙක්ගේ photos 10ක් දෙනවා මගේ direct comment එක බලාපොරොත්තු වෙන. ඉතින් බලමු කවුද ඒ කෙනා කියලා. මේ ෂෙරිල් නේ. මම කිතන්නේ මට ෂෙරිල්ව අවුරුදු ගානකට කලින් තමයි හම්බ වෙන්නේ. දිගුදෑස සහ සිනාසෙන්න බෑන වීඩියෝ එකේදී. ये कने दीपक होता है मगे कमेंट्स बला फोड़ते थिंक मे फोटो क्यों हेम अत्र तीन सेक्सी लुक क्यों शरील के शरील के या पोस्ट के पेन आगे लिपसलिंग आगे अस्सलिंग आगे सेक्सी लुक अदील इवागे मेकन लकन लकन की लगो दाइंग अटाक वगैदेन फ्ला मेकट महिधन याट पेन्न महिधन ये लुक अंदांगे अंदमे लुक अंदमें पेन्ना यागे स्किन कल हरियन अंदमाई अंदांगी कि हिदेनवा इवागेम हेयर कट हेयर कट महिधाने शरीर अलते महिधन को महिधन लंग दिखते पेन्न मे पिछे මම කැමති හැබැයි අගර ඇඳුමේ කලර් එකෙන් පොඩ්ඩක් ලිප් කලර් එකත් පොඩ්ඩක් වෙනස් වුණා නම් අනිත් මේකප් ටික ඔක්කොම මට ඕවරල් ගත්තම මේ පික්චර් එක ලස්සනයි ෆොටෝ එක ගත්ත විදිහ ගත්තොත් එහෙම මම දැන් සෙල්ෆි එකක් හින්දා මූණ ටිකක් ලොකුවට පේනවා නෝල් බැලුවම ඒත් ඕවරල් ගත්තම පික්චර් එක ලොකු වැඩක් දන්නේ ලස්සන ෆොටෝ එකක් ඔව් මේ පික්චර් ගත්තොත් නම් මම හිතන්නේ මේක ෂෙරිල් ගේ ගොඩක් කාලකට කලින් ගත්ත එක මම හිතන්නේ අවුරුදු 5 6ක් විතර මම හිතන්නේ මම ෂෙරිල් හම් වෙන කාලේ මේ වගේ ලුක් එකක් තමයි ෂෙරිල් ගේ තිබ්බේ දැන් ෂෙරිල් ගේ ලුක් එක ටිකක් ගොඩක් වෙනස් වෙලා දැන් ගොඩක් ෆොරින් ලුක් එකක් තියෙන ෂෙරිල් ගේ ඉතින් මේක හරි ශ්‍රී ලංකන් ලුක් එකක් තියෙනවා මම හිතන විදිහට පොන්ඩ් බ්ලැක් හෙයා තියෙන්නේ මේකේ මාක්ස් ගත්තොත් මට මේකට मेरे दहाँ अटक दिन्न पुल मुखद एक पिक्चर के तीन अम्मत मद कैमरा पोस्ट कर मट तेरने दिए यागे लुक के हर फुल रिलैक्स के इन लुक्ट पोस्ट कटना इंदांगे सामान्य इंदांगे अंदम गो मैं एक हटियट एक फैशन के मुखद सामान्यम से वेना ඒ කාලේ හැදිට ෆැෂනබල් ඇඳුමක්. ඒගොම හෙයා කට් එකත් මම කැමති මේ ආගේ බ්ලැක් හෙයා එකට. සාමාන්‍යයෙන් ගර්ල් කෙනෙක්ගේ අර බ්ලැක් තිබම ස්කින් කලර් එක ඔක්කොම ලස්සනට පේනවා. ඒගොම ලොකු මේකප් එකක් නැහැ. හරි සිම්පල් මේකප් එකක් දාලා තියෙන්නේ. ඔය කියන තරම් ලොකු එකනේ පික්චර් එකේ පෝස් එකේ වුණත් හැමදේම වැරද්දක් නැහැ. හරි සිම්පල් ෆොටෝ එකක්. मैं हिता मेक मट मतक शरील की बर्थे की दिग्त पिछे का मट मतक मैं अवृद्धू तुन हाथ कल मत बर्थे की दिग्या मट मतकना मे शरील की बर्थे की दिग्त पिछे का वन दीव सरप्राइज बर्थे पार्टी के योग्यम लखन गेक मम्म दहाँ नाम हाँ दिन देखे अंदम लसरा हेक ओवरऑल गता मैं क्या हेमदे मैचनो एक ज्युवेलरी लोक मेकअप तीपना मेकअप मैच दी हेयर कटे लाई अभी खाली देखो हेयर दिखा बड़ा हेयर खाला खेला तीन अच्छे यार गुड़क मैचना फोटो के इन विद्या लोक पोस मे सामान्य फोटो शूट मैं मेक सामान्य पार्टी इक्का दिखाते इतक एक सामान्य इन विद्य किसी वाल दखने इलाके लसन हिना तीन ओ पिछ लसन मेकअप मंगिता शरीर की गुडक पारना पिक्चर्स मेकल दीला तीन गुडक पारना फोटोस शरीर के दर मेकअत मत मैं शरीर इंडस्ट्री के आप दास पिक्चर मत हिते मम दाली वगेम मुझे शेल की कौन कैन शेल लेकिन कौंडे मट मतक तीपने इलाक शेल मेटा दिन पड़ी पड़ी महत लुक्या मूने
මාක්ස් ගත්තොත් මේකට 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. මොකද හේතුව ඒක මම හිතන්නේ සාමාන්‍ය පික්චර් එකක නේ. නැත්නම් ෆොටෝ ෂූට් එකක් කරපු එකක් නෙමෙයි. ඒක නෝමල් ගත්ත පික්චර් එකක් විදිහට තමයි මට පේන්නේ ආගේ. මේකප් එකත් හරි සිම්පල්. මම හිතන්නේ ෂෙරිල් කියන්නේ කොහොමද ඇලිය මේකප් දාන කෙනෙක් නෙමෙයි මම දන්න විදිහට. මොකද යාගේ ස්කින් කලර් එකේ මේක තියෙනවා ඉතින් ඒකින්ද මේකත් ඒ වගේම ලොකු මේකප් එකක් මම දකින්නේ. ඉන්න විදිය ගැන කතා කරොත් පික්චර් එකේ සාමාන්‍ය විදිහට ඉන්නේ. ලොකු පෝස් එකක් නැහැ. ඒ දේවල් තමයි. මේක නම් ෂෙරිල් මං හිතන්නේ මොන හරි ඇක්ට් එකකට හරි මොන හරි ගත් එකක් කරනවා. මොකද සාමාන්යයෙන් ෂෙරිල් මේ වගේ ඇඳුමක් අඳිනවා කියන්නේ මොන හරි ගොඩක් කරලා මියුසික් වීඩියෝ එකකට හරි නැත්නම් මොන හරි එයාගේ ඇක්ට් එකකට ගත් එකක් වෙන්න ඇති. මේක ගැන කතා කරොත් මට ඒක ලකුණු 10න් 5ක් වගේ තමයි දෙන්න පුළුවන්. මම එච්චර පර්සනලි ඒ ලුක් එකට කැමති නෑ. ඒක එයා දැක්කම් පොඩ්ඩක් ඒකදී අර අනිත්‍යවල තිබ්බ කන්ෆිඩන්ස් ගතිය ටිකක් මට පේන්නේ අඩුයි. පික්චර් එකක් විදිහට එයා පෝස් කරන් ඉන්න විදිහේ ලොකු කන්ෆිඩන්ස් ගතියක් නෑ. එයා සාමාන්‍ය විදිහට පික්චර් එකට ඉන්න එකක් තියෙන්නේ. කොණ්ඩේ දැන් ලස්සනයි. මොකද කොණ්ඩේ ආ කොණ්ඩේ අර ගොතලා තියෙන නිකන් අමුතු ගැමි ලුක් එකක් ගන්න වෙන්නේ නැති. ඒක මං හිතන්නේ යාට මැච් වෙනවා. ෆොටෝ එකේ ඉන්න විදිය ගැන තාට එකේ පොඩ්ඩක් හිතුවනම් හොඳයි කියලා මට හිතෙනවා. මේ යාගේ කියන්නේ ඒ ඇඳුමත් එක්ක ඒ ලුක් එක තව ටිකක් හයිලයිට් වෙන තව පෝස්ට් කරන්න හිතන තිබුණයි කියලා මට හිතෙනවා. ඒක සාමාන්‍ය පික්චර් එකක් විදිහට තමයි මම දකින්නේ යාගේ. එක පාට මේක නම් දැක්කම මරපොඩ ෂෙල්ව අඳුරගන්න අමාරු වුණා. ඒ කියන්නේ ෂෙල්ගේ ලුක් එක ගොඩාක් වෙනසයි. මම හිතන්නේ මේ ළඟදීම ගත එකක් වෙන්නේ නැති සහ ඒක මම හිතන්නේ හැයා කලය ගත එක තමයි. මම හිතන්නේ ඒක සහ මොන හරි ලොකු ෆිල්ටර් එකක් යූස් කරලා තියෙනවා ඒ සෙල්ෆි එක ගන්න මම හිතන්නේ. මොකද ඒකෙන් හරි ඩීටේල් එකක් සමහරවිට පේන්නේ පොඩි බ්ලර් ගතියක් තමයි මට පේන්නේ. මාක්ස් කරොත් එහෙනම් මේකට 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. මොන ෂේප් එකේම හොඳට පේනවා. ජෝ ලයින්ස් ඒ දේවල් කප්පේන බ්ලර් වුණත් ෂේප් එක ගැන හිතා ගන්න පුළුවන්. සහ සන්ලයිට් එක වැටිච්ච එකත් එක්ක පොඩක් කලක තව මේ බර්න් වෙලාගේ තමයි මට හිතෙන්නේ පේන්නේ එක. ගොඩම ගත්තම අර ෆොරින් ලුක් එකක් විදිහට තමයි යන්නේ. ෂෙරිල් කියලා අඳුර ගන්න ඇත්තටම බැරි වුණා. මේකප් එක ගත්තොත් එහෙම හොඳ ලස්සන අයි මේකප් එකක් දාලා තියෙනවා. ලිප් කලයක ලස්සනයි. ඇඳුමත් මං හිතන්නේ ස්කින් එකට මැච් වෙන තියෙනවා. මතන කා එකක් ඇතුළේ තමයි මේක අරන් තියෙන්නේ. හින්ද ලොකු දේවල් ප්‍රොසස් කරන්න බෑ සෙල්ෆියක් හින්ද. හැබැයි කැමරට ෆේස් කරලා තියෙන විදිහත් අනුව මේ මතන ෂෙල්ක පික්චර්ස් ඔක්කොම වගේ හොඳයි. ඉතින් ලොකු වැරදි කියන්න දෙයක් නෑ. මේකත් හොඳ පික්චර් එකක්. මේකත් සෙල්ෆි එකක් ෂෙරිල්ගේ. ඒක ටිකක් වෙනස් ලුක් එකක් දෙන්න තමයි මං හිතන්නේ ෂෙරිල් බල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අර ඉන්න පෝස් එකෙන් එක තේරෙනවා. සහ අපි අනිත් දෙක ඒවල ගොඩක් බැලුවේ ඇස් හයිලයිට් වෙන ලොකුවට ඇස් දෙක ලොකුයි ගොඩක්. මේ පික්චර් එකත් එහෙම එයාගේ ඇස්වල තියෙන පොඩ්ඩක් ඇස් ෆුල් අරගෙන නැහැ. ඇස් ටිකන් අර අඩවන් නෙත් කියලා කියන නේවක ඇත්තමයි තියෙන්නේ. කොණ්ඩෙත් නිකන් මෙසි හැයක් තමයි දීලා තියෙන්නේ. ලකුණු ගත්තත් එහෙම මේකට ගන්න පුළුවන් 10න් 6ක් විතර වගේ. මොකද මම හිතන්නේ නෑ හරි හොඳ පික්චර් එකක් කියලා. මොකද ඒක එච්චර මූණ වුණත් ලොකුවටම පේන්නේ නැහැ. සහ හෙයා එකෙත් ලොකු ෂේප් එකක් පේන්නේ නැහැ. හෙයා එක මොන වගේද කියලා මට හිතා ගන්න බෑ. කියන්නේ මොකක් හරි හෙයා ස්ටයිල් එකක්ද නැත්නම් එයා ඕන කමින් එක හෙයා එක මෙසි කරන් හිටියද එහෙම කියලා හිතා ගන්න අමාරුයි. හැබැයි මං හිතන්නේ හදිසි ගත සෙල්ෆියක් වෙන්නත් පුළුවන්. ඒ වගේයක් වෙන්නේ නැති. මං හිතන්නේ මේක නම් ඇත්තට මේ ෂෙරිල් ගත පිච්චනේ ෂෙරිලුත් දන්නේ නැතුව කවර කෙනෙක් ෂෙරිල්ගේ කැප්චර් කරපු එකක් වෙන්න ඕනේ. ෂෙරිල් කන ගමන් හරි අපි සාමාන්‍යයෙන් කවුරුත් කනකොට වැඩි පික්චර්ස් ගන්න කැමති නැහැ. මේකත් ඒ වගේ මම හිතන්නේ කන වෙලාවක ෂෙරිල් නොදැනවත් ගත පික්චර් එකක් කියලා තමයි මට තේරෙන්නේ.
කලින් කවගේ මේකට මට මා කොණ්ඩේ ගත්තොත් එහෙම මම කැමති කලින් වගේම බ්ලැක් හෙයා ඉද මට පට ගාලා හැයන යාගේ මූණට කොණ්ඩේට වැඩිය මෙයක් යන්නේ හොඳට ෆීචර්ස් පේනවා මූණේ තියෙන ලකුණු දෙන්න පුළුවන් 10න් 7ක් වගේ මොකද යා මම හිතන්නේ යා හිතලා ගත්ත පික්සියක් නෙමෙයි හින්දා ඒක අරත් ID එකක් නෑ වගේ තමයි පේන්නේ ඇඳුම් ගැන කතා කරන ලොකු දෙයක් නෑ හැබැයි ජීවන ජුවලරිස් එහෙම පේනවා ලස්සනයි වැරද්දක් නෑ පික්ස් එකේ මේකත් මම හිතන්නේ ෂෙල්ගේ මෑත කාලේ ගත්ත පික්ස් එකක් එයා හිතුව නැති ලාග් ගත්ත එකක් කියලා තමයි පේන්නේ මොකද ෂෙල්ගේ ඇස්වල තියෙන්නේ පොඩි පුදුමයක් සහ එයා අහක බලාගෙන ලාග් ගත්ත පික්ස් එකක් මම හිතන්නේ කවුරු හරි ෆොටෝග්‍රාෆර් කෙනෙක් එයා නොදන්නවා තමයි මේ කැප්චර් කරලා තියෙන්නේ මොඩක් වෙලාට එයාගේ මොන හරි ඇක්ටර් එක දිගත් එකක් වෙන්නේ නැති කියලා මට හිතෙනවා නැත්නම් සාමාන්‍යයෙන් ගෙදර මොන හරි ඉන්න වෙලාවක ගත්ත එකක් ෆොටෝ ෂූට් එකකට ගත්ත එකක් වෙන්නත් පුළුවන් ඇඳුම ගත්තම ඒ කලයක මැච් වෙනවා යාට ඒ වගේම හෙයා කල එකත් අපි අර කලින් දැක විතරට වඩා වෙනස් අමුතුම කලයක් මම හිතන්නේ ෂෙරිල් ගොඩක් වෙලාට හෙයා එක යාගේම සලෝන් එකක් තියෙනද මම හිතන්නේ සලින් සරේ ගොඩක් චේන්ජස් කරනවා ස්කින් එක ගත්තත් ලයිට් මේකප් එක තියෙනවා අයි මේකප් එක හොඳට කැපිලා පේනවා 10න් 8ක් වගේ මේකට දෙන්න පුළුවන් ලකුණු එච්චර තමයි මේකත් මං හිතන්නේ ෂෙරිල්ගේ ගොඩක් කලින් ගත් එකක් වෙන්න ඕනේ මං හිතන්නේ ෂෙරිල් කියන්නේ අපි කවුරුත් දන්නා මොලිම ඉන්ඩස්ට්‍රියේ යන ඩාන්ස් කෙනෙක් මොකද මේකේ තියෙන පෝස් එක ගත්තොත් එහෙම මේක ගැමි ලුක් එකක් වගේම ඩාන්ස් එකක් කරන්න වගේ යන එකක් තමයි අපි මේක දකින්නේ මං හිතන්නේ මරද මේකට 10න් ලකුණු 6ක් වගේ දෙන්න පුළුවන් මොකද ඒ කියන්නේ සමහර වෙලාව ලකුණු දෙනකොට මේ පරණ හින්දා අපිට ඒක අර දැනෙනවා අඩුයි ඒක තමයි මම හිතන්නේ පෝස් එකට පොඩි වෙනසක් තියෙන මෙයාගේ අර ඩාන්සින් පෝස් එකක් වගේ තියෙන්නේ සහ ඔෆිෂල්ගේ හැමදාම දකින්න ලුක් එක නෙමෙයි වෙනස් අර ගැමි ලුක් එකක් තමයි ගන්න හදලා තියෙන්නේ මං හිතන්නේ ඒක තව ටිකක් ඒක ටූ මච් පෝසින් කියලා මොකද යා කැමරා එක දිහා බලන් ඉන්න සහ ඇස්වලින් ලොකුවට පෝස් කරන කියලා පේනවා මොකද මං කැමති සාමාන්‍යයෙන් අර සිම්පල් විදිහට පෝස් වලට තමයි මම කැමති මම හිතන්නේ ඒක ටිකක් වැඩියෙන් පෝස් කරලා තියෙනවා ඇඳුම ගතත් ඒක ලොකු විශේෂ දෙයක් නැහැ ඇක්ට් එකේ විදිහට හැබැයි මං හිතන්නේ ඒගොල්ලෝ ඇඳුම කරලා ඇත්තේ කොණ්ඩෙත් ඒ විදිහට වෙන්නේ නැති ඉතින් එතකොට ඒක ෂෙල්ඩ් වරද්දක් කියන්න බෑ ඔව් එච්චර තමයි ඔන්නෝ විදිහට තමයි මම ෂෙරිල් ගැන මගේ ඩිරෙක්ට් කමෙන්ට් එක දුන්නේ. ඉතින් මම දන්නවා ෂෙරිල් කියන්නේ මගේ හොඳ යාළුවෙක් ඉන්ඩස්ට්‍රි එකේ. මම හිතන්නේ එදා පටන් ගත්ත යාළුකම අද වෙනකන් තියෙනවා. ඉතින් ෂෙරිල් කවදාවත් මම ඩිරෙක්ට් කමෙන්ට් එකක් දුන්නයි කියලා කිසි වෙලාවක වැරද්දක් හිතන කෙනෙක්වත් මාත් එක්ක තරහ වෙන කෙනෙකුත් නෙමෙයි. ඇත්තටම ඒ වගේම මේ ෂෙරිල්ගේ මට මේ ෆොටෝස් වලින් මට එහෙම ලොකු දෙයක් කියන්නේ වැරද්දක් කියන්න ඕන තිබ්බේ නැහැ. මොකද ෂෙරිල් මම දන්නේ විදිහට ෂෙරිල් හැම වෙලාවෙම ෂෙරිල් මේ ලස්සන දින කෙනෙක්. ඉතින් මේ වගේ තවත් මම වගේම තවත් සෙලිබ්‍රිටි කෙනෙක් තවත් එයාගේ යාළුවෙක් ගැන කියන ඩිරෙක්ට් කමෙන්ට් එක දැනගන්න ඕන නම් chance එක දිගටම නැදි සිටින්න